ඒක මේ මගේ ගැටලුවක්. ඒ කියන්නේ භාවනාව සම්බන්ධ. ස්වාමීන් වහන්සේ මේ භාවනා කරගෙන ඉද්දි එක පාට ඔළුව වටේ තද ගතියක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ දැන් හිර කරනවා වගේ. දැන් රුධිරේ එහෙම නිකන් අර හිරට යනවා වගේ නිකන් ඔව් දැනෙනවා. නිකන් එක පැත්තකට තද වෙලා වගේ හිටලා එහෙම තියෙනවා. ඉස්සරහට දැන් අර දස දිශාව වඩද්දි එක පැත්ත යොමු කරගෙන ඉද්දි ඒ පැත්තට මුළු ක්‍රමයෙන්ම යනවා. හිර වෙනවා. ආයි පිටිපස්ස හිතුවොත් යොමු කරොත් පිටිපස්සට ඔක්කොම තද වෙලා හිටිනවා. ඒ තමා වීදිලා ගිහිල්ලා අන්තිමට ස්නායු නිදහස් වෙනකොට. එහෙනම් ඔය අපි කියන විවිධ හේතු තියෙනවා. ඒ මොනවා හරි ශාරීරික වාදක ඒ වගේ මානසික පාකී බලවේගියාගේ විවිධාකාර ආකර්ෂණ සම්බන්ධ වුණාම ඒගොල්ලෝ යට දෙන්නේ. අර පීඩණය කරන අවස්ථ. ඒ මාර්ගයේ වටන සාසලාති රෝහා දරගෙන බලාගෙන බලාගෙන යනකොට ඒ මානසික පාකී බලවේගී ඉක්ම යන වෙලාවක් එනවා. ඉක්මනට කලාවෙන් විදින නිදහස් වෙනවා. හරි අමාරු. ඒ කියන්නේ වා කල්යන්න පුළුවන්. ඔය තියාගන්නම නෙමෙයි යෝග වෙන්නේ. අවදාhari අභිඥාලාභී වැනි යකිදී ඉහළ සත්‍යයක් මතුවලා ලෝකෙට යහපත කරන ශක්තිය තියෙන කෙනෙක් හිටියෝ. අර මාර්ගපාතික බලවේග කොටු කරන වැඩි. ඒයි තමයි ඉඳ දෙන්නේ. ඒ විලාදී සැකවත් තියෙන. ඒ ආකාරයෙන් ඉක්ම යන්න ඕනේ. ඉක්ම යන්නම මේ අපි මේ මේ පාලිමී ගුණයක් වාගේ වැඩි වෙන්න ඕනේ. වෙන්න ශක්තිය නැගිට ඕනේ. නැගිටකම මම අර ලැබුණා. ඒකේනො. විහාල පීඩනයක් එනවා. ඒ පිස්සේ ගණකට රම්මා වායාමේ විරිය සම්පෝඥංගයේ ඒ කියන්නේ වෙන වැඩි දෝ. එතෙ වෙලා ඉක්ම යන දෝ. ඊට පස්සේ නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ කනිකර හිට වෙනවා. නිදහස් මනස හොඳට ක්‍රියාත්මක කරනවා. ඉත මොලේදී අමාර. ඒ යම් කිසි මට්ටමකට ආපුවාම එතනින් අර පුපුරන්න වගේ නිකන් හිතනවා. ඔව් ගිහ පුපුරලා යනවා. ආ එහෙමයි. ඔව් එහෙම වෙන්න යන නිසා ආය නතර කර ගන්නවා කොහොම හරි. ඔව් නතර ගන්න එපි. ඒක විලායක යනවා. වෙන්නේ ආහා එදියාගේ කිරණ පුපුරලා එහෙමයි කිර කරමු කිරණ කදම්බියක් වෙඩිල්ල පිපිරවායි පුපුරලා යනවා නිදහස් වෙලා ඊගොම ශාරීරික ආකාශයට ගියා වගේ නා බාවෙලා දාප් වෙලා දුක් හදලා වදාලා කලික රිචෙල්ලා ඉන්න ඒක නිදහස් ආහා ඒ ප්‍රශ්නයක් ඒ එහෙමයි ඇයිද නොකරන්න බැරි කොහේ නෝ දෙවින්නේ දැන් කවි සමාධිය ගන්න එතකොට මුල් කාලේ ඔක පදරටම ඇවිදලා ඉරවු ඉරවීම බුදුආකාර ඉරවීම ඒ ගලන්ට දැසේ එහෙම මේ ඉරකම ගත්තයි ඒ ගන්නකොට සම්පූර්ණම මේ ආල් පැලපීගේ ගියා විතර මොලේ දැනෙනවා උලි උලි ඇයිද ඉරවීම ඒක ඊට පස්සේ ටෙනිස් බෝලේ අතර ඉරවු ලොබ ගෙඩිය අතර ඉරවු කිල් බෝලේ අතර ඉරවු හරි අමාරු ඉටි 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 ගා ඉරවීම දැනෙන හැටි ඒ කියන්නේ මේ වාස්ලියේ මොලේට අමතරව කිරණ මොලේ ඒක ගිහිල්ලා ගිහිල්ලා ඔක අබෑට අතරමඩ ගිහිල්ලා තවත් දුරයි ඉතිහාස තුන තවත් දුරයි අතුරු දහන්න. ඉහිරදී වෙනකොටම මේ හීතු දර විරුද්ධ කරලා ආවා ආකාරය. තනිකර විරුද්ධ වෙන ආකාරය පේනවා. නිකන් එළියක් වැල්ලා වගේ උනි. එකම සම්පූර්ණ වට රවුමක් ඇතුළෙම නෑ වා. කෙලිම ආකාරයෙන් මිදා. ඒතොර තමයි අර මේ ආකර්ෂණ වාග්ය ඇති ශක්තිය. එදී අද කඩින් පරමාණු රෙකෝඩින් එකක් ගියා මේ උෂ්ණත්වය වෙනසක් තිබෙන්නේ නැහැ රත් වෙයි කියලා හේතුවයි එහෙමයි ආස්වාද කරනවා අවංකයි කියන උරට පිරිසිදු කියන පාදලක් පවිත්‍රයි නයි උඩට ගන්නවා එක ප්‍රභාසර කියන පාදලක් ඒක ඔකේ කියන්න වෙලාවක් නැතුව මම නිකන් හිරිකල්තිය දෙනු දෙන්න ඕනේ
ඒක කියලා ඉවෙනකම රුස්ම පාරත් එක යන්න ඕන. එහෙමයි. ඒක රැපිලි තියෙන අපදරුවේ පිට වෙනවා. එහෙමයි. පිට වෙනක වෙහා යන්නේ. ආහ. පිට වෙලා හිටන් අතුර සුද්ධ වෙලා කිරණකය සුද්ධ වෙනවා. සුද්ධ වුණාට පස්සේ ඒකටත් හිර ඇරෙනවා. එහෙමයි. ඒ නිසා අපි. එල්ල ධානෝට එනවා. සමහරවිට අපි වහරක ඒ කියන්නේ 2010 විතර තමයි පළවෙනි දවසේ ආවේ. ඔව්. එදා මේ පූජාව තියලා හැන්දෑවේ දේශනාවක් යද්දි ඔව්. ඒ කියන්නේ ප්‍රථම වතාවට තමයි එහෙට ඇවිල්ලා එහෙම සම්බන්ධ වුනේ. ඔව්. ඉතින් නහයෙන් ලේ කැටියක් ආවා එකපාරට. බය හිතුණා මේ මොකක් හරි වුණාද කියලා හැමම ගෙදර ගියා. ඔව්. ඒ වගේ ඒවා වෙන්නේ මොකටද ස්වාමීන් වහන්සේ? ඒ මොනහරි හිර වෙලා තියෙන්නේ නැති. එහෙමයි. ඒ නහර හිර වෙලා, තෙම හිර වෙලා, කල වෙලා තිබ්බහම ඒවා කලවගෙන යනවා. එහේ. ඒකයි. ඒ මොනහරි බැදිලා තියෙන්නේ නැති. එහෙමයි. ඒ මියා ඔකම කලයන් විදගෙන යනවා. බෙලකයි කලන්තය දිලා වෙයි. වමනේ. දැන් ඒ කාලේ මම ඔය බලනවා මම කෙටියෙන්නේ කලි එහෙමයි ඔනේ කාව්‍ය මේ භාවනාව සමාධිය ඔක්කොම ගිනියනවා ඉදා මේ ඉදාසලා වල එහෙමයි අර යන නූලක් අතර දෙනවා ආහා ඉතින් බැරි වෙලා හරි එතන ඉඳ බැරිනවා වමන යනවා ඕක ගාලා ආහා කරන් දෙවිලා වැටෙන අපේ ලක්කය එහෙමයි ඒ වුණා හිමිතු නේ ලයි කරනවා ආහා ඔපර සමහරවල් බැ වැල්ලා හරි බොරුව බොරුවට එහෙම තියනවා කියම කිව්වොත් ධානය තියනම කිව්වොත් ඉන්නවද ආහා අර ඒක පැහැදිලිව පේනවා එහෙමයි උත්තරී මන ධර්මය ප්‍රකාශ කරලා බොරුවට එහෙමයි එයාට ඉන්න බෑ ඒක. කරත් නැද. ඒ වගේ හරි ප්‍රශ්න තියෙනවා. ඒ කාලේ පැයකමාරක් ඉඳලා එහෙම නෑ භාවනා කරේ. සවනස ඒවදාර අත්‍යල් භාවනාව ඊඩියේ තියෙන. ඔව් ඒකයි. දැන් භාවනා කියලා. ඒව දුන්නේ නැහැ දැන් ඔයාලට. ඒවා මේ ඈතකදී නතර කරන්න හේතුව මොකක්ද ස්වාමීන් වහන්සේ? ඒ කොහොම හරි කෙරුන්නේ නැහැ ඒක මොනක් හරි එකකින්. අනික හරි කියලා දුන්නා නම් ඉතින් කලේ නෑ. එහෙමයි. ඔයා කරා කියලා මට තේරුවා. වහර හේ දුන්නේ නැහැ. එහෙමයි. දුන්නා ඉතින් බේරෙලද්ද? එහි සානස. වහරකදී එහෙම අහලම නැහැ. මේ අත්තල් භාවනාව? ඒවා දුන්නේ නැහැ. එහෙමයි. ඒක කලගෙදී එහෙම ඉන්න කාලේ දුන්නේ හරිය. එහෙමයි. ඊට පස්සේ අර බෝධි මහා බෝධි පූජා පටන් ගත්තානේ. එහෙමයි. ඒක පටන් ගත්තාට පස්සේ ඔය අනිකාර් මස්සා නිකන් ඔය දෙන්න දුන්නා මිසක් ඒ කාවේ මේ වශයෙන් අත්තල් භාවනාව මස්සා දුන්නේ. අත්‍යල් බාන කියලා ඒකෙන් ගෙනියනා වන්දනා ගම. එහෙමයි. ඒවා ගෙනිහිලට ඒකත් සමාධිය වෙන්න එකක්මයි. ඒ වන්දනා ගමන කරා යනවා සමාධියේ මාකාසෙන් නැගල. ඊට පස්සේ ජේතවනාරාමයේ බුදුරන් වහන්සේ වන්දේ වැදලා බුදලා ඉන්න. ඒ වගේ යනවා. ඒකෙදී සම්පූර්ණ ආකාශය යනවා වගේ වෙලා ඉන්නේ. එහෙමයි. උඩින් පහලට යනවා. ඒ. විලකයි ඇසරනවා වයිලා. වයිලා වැදලා දැන් විවැදගෙන යනවා වගේ. දැනෙනවා එකපාර දෙක පොළොවත් බදා ගන්නවා. දේව පියාගෙන හිටියොත් පේනින්නේ සම්පූර්ණ මනෝමයක යනවා. ගිහිලා උඩින් ගිහිල්ලා හරියට ඒ ඉස්සරහට බැලලා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරලා ඒ ඔක්කොම කටයුතු කරලා ආපහු ඇවිල්ලා හිටපෙන්න දෙනකොට තමයි ගිහින් ආවා වගේම දැයි එක බලන. එලකයි අරින්න දැන්නත් අරින්න බැරුව යනවා. ඒ ටිකක් දුර ගියාම. ඊට පස්සේ ඇවිල්ලා නිකන් මේ ඇහැරවනකොට නවත්තනකොට නෑ ආවා. මේ ඇසයි දෙකිට ඇසරි. ඒතකොට හරියට දැනන්නේ ගමන ගිහිල්ලා ඔක්කොම කරලා ඇවිල්ලා ඇසරි ආවා. ස්වාමීන් වහන්සේ සමහර ඒ කියන්නේ වෙලාවල් වලට හොඳ ගැඹුරු බණක් වගේ ඇහුවාට පස්සේ ඔව් ඒ වගේ සාකච්ඡාවක් එහෙම වෙච්ච වෙලාවකට ඔව් රැලි වෙනකල් නිින්ද යන්නේ නැහැ ඒවම කල්පනා වෙවි ඒකම නිදිය ගන්න කොච්චර ඒක අහමයි ඒක නතර කරගන්නත් බෑ හිතන එක එනවා කොච්චර හරි ඒකම කරගෙන නිින්ද යන්නේ නැහැ ඒ ආගිර හරි මහන්සිය පුතේ එහෙමයි අන්තිම ඒ සාමාන්‍යයෙන් ඒ සාමාන්‍යද ප්‍රශ්නයක් කියලා කෙනෙක් දවස් ගණන් ඉන්නවා ඒ